ආයිබෝනාරෝනේ සුබ දවසක් ඔයාලට ටිකක් දවසකින් තමයි මම අලුතෙන් වීඩියෝ එකක් ගේන්නේ ඔයාලට මේක නම් පුංචි දෙයක් දන්නේ නැති කෙනෙක්ට ඉතින් පොඩි දැනුමක් ගන්න පුළුවන් දන්නේ නැති ඉන්න ඇති හතර පහක් තියෙන ඇති DIY පවර් බැංකයක් කොහොමද හදාගන්නේ කියලා මේ තියෙන්නේ පවර් බැංක් සර්කිට් එක මේක නම් මම ගත්තේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික එක කොළඹ 59 මාකට් එකේ වික්‍රම් ප්ලාසාගේ දෙවෙනි තට්ටුවේ තියෙන ඩිජිටල් ඉලෙක්ට්‍රොනික කියලා ඒ ෂොප් එකෙන් තමයි මම මේක ගත්තේ රුපියල් 900ක් වගේ තමයි උනේ මේ බැටරි ටික නම් මම ගත්තේ පරණ ලැප්ටොප් බැටරි එකකින් හොඳ බැටරි ටික චෙක් කරලා තමයි ගත්තේ මේ හැම බැටරියක්ම වෝල්ටේජ් එක 3ක් තියෙනවා කැපැසිටි එක 1800ක් විතර මිලි ඇම්පියර් 1800ක් විතර තියෙනවා මේ ටිකේ ඉතින් නෝමල් විදිහට දාන්නවනේ රින ටික රිනට ඔක්කොම සෝල්ඩර් කර පාස් ගන්න ඕනේ ධන ටික ධනට පාස්ගෙන ඊට පස්සේ අන්තිම අග්‍ර දෙක ධන රින දෙක මේ PCB එකට පාස්සන්න ඕනේ මම මේකේ මේ ධන රින ටික එක දිගට පැරලල් පාස් ගන්න ගන්නේ මේ වරින් වර එකක් සුද්ධ කරලා ඒකේ තඹ කම්බි ටික මම ඔයාලට මේක පාස්සල කරලා පෙන්වන්නම් කොහොමද පාස්සල තියෙන්නේ කියලා. හරියලුනේ පාස්ස ගන්න කලින් ඔයාලට පෙන්වන්න දෙයක් තියෙනවා අනිවාර්යෙන් මේ ඕනම් බැටරියක් අලුතෙන් ගත්තත් හරි. මෙන්න මේ ධන පැත්තයි ඍණ පැත්තයි අනිවාර්යෙන් පාස්සනවා නම් ඔයාලා වැලි කඩදාසියකින් පොඩ්ඩක් හොඳට හූරලා ගන්න. නැත්තම් මේ ඊයන් අල්ලන්නේ නැහැ. මේ හැම බැටරියකම මේ ධන ඍණ අග්‍ර දෙක වැලිකට දාසයකින් හෝරලා ගන්න ඒ විදිහට අරගෙන මේ වයරින් වයර් වල සුද්ධ කළා මේ තඹ කම්බියත් සුද්ධ කළා හෝරලා තමයි අරගෙන තියෙන්නේ මම ඔයාලට පෙන්නනවා ඊට කලින් මේ බැටරි ටික ඔක්කොම එකට තියලා හොට් ග්ලූ දාලා එකට අලවගෙන ඉන්නවා එතකොට අපිට පාස් ගන්න ලේසි කියලානේ මෙන්න මේ විදිහට හොට් ග්ලූ දාලා බැටරි ටික ඉස්සලාම ලෝගන ඉන්න. එතකොට අපිට පාස් ගන්න ලේසි. දෙපැත්තටම හොල්ලෝ දාලා අලෝගන ඉන්න එක පෙළට ධන ටික අනිත් පැත්තේ ඍණ ටික. එතකොට තමයි මේ ඇම්පියර් ගන්න වැඩි වෙලා අපිට පවර් බැංක් එක ගොඩක් කරලා පාවිච්චි කරන්න පුළුවන් එකක දිහට හැදෙන්නේ. 1800 දැන් මෙතන තියෙන බැටරි 1යි 2යි 3යි 4යි 5යි 6යි. 1800 6ක්. එතකොට ඇම්පියර් ගන්න ලොකු ඇම්පියර් ගන්න තියෙන අපිට ගොඩක් වෙලා ෆෝන් එක තුන් දෙතුන් පාරක් charge කරගන්න පුළුවන්. හැබැයි වගේම තමයි චාර්ජ් වෙන්නත් ටිකක් වෙලාවක් යනවා. හරියාලුනේ මම දැන් මේ ධනරිය දෙපැත්තම මේ විදියට සෝල්ඩර් කරන් ඉවරයි. ධන පැත්තයි මේ තියෙන ධන පැත්ත මේ තියෙන ඍණ පැත්ත මේ ටික ඔක්කොම පැරල් විදියට සෝල්ඩර් කරන් තියෙන අපි ඊටකට PCB එකට පාස් කරන ඉවරලා මම ඔයාලට පෙන්නනවා කොහොමද වැඩ කරන්නේ කියලා. හරියලුනේ දැන් මම පාසන් තියෙන ධරණේ දෙක මෙතන හොටලු දාලා ඒකම සර්කිට් එක මෙතනට අලවලා තියෙන්නේ අපි බලමු ඕනනවද කියලා ඉතින් නියමිතව වැඩ කරනවා ස්පර්ශ වෙන වලට ෆෝන් මේකේ ඇම්පියර් දෙකේ අවුට් එක ඇම්පියර් එකේ අවුට් එකයි තියෙනවා හයි චාර්ජ් කරගන්නවා එහෙම මේ විදිහට වලට පාවිච්චි කර හැකියි ඔයාලට අවශ්‍ය නම් මේක ලස්සනට තියාගන්න පුළුවන් අර නිල් පාට රැපින් එකක් අරගෙන හීට් එක ඇල්ලුවම ගාන්ට මේකට සීට් වෙනවා ඒක. ඒතර මේ ඩිස්ප්ලේ එකක වටේ ගාන්ට කපලා අවුට්පුට් දෙක වටේ ගාන්ට කපලා ඉන්පුට් එකයි. ඒ දේ ඔයාලට පාවිච්චි කර හැකි. කවර ගේන උඩ කැත නැතුව ගෙනියන්න පුළුවන්. මේ විදිහට මම දැන් දෙකක් හදලා තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට නියමිතව පාවිච්චි කර හැකි අඩු ගානකින් හදා ගන්න පුළුවන්. මේ බැටරි එකක් ගන්න තැනුත් දැන් තියෙන රුපියල් 75කට 100ක් ගන්න පුළුවන් බැටරි 10ක් වගේ අරගෙන මේ විදිහට දාලා හදා ගන්න පුළුවන් ලොකු වෙලාවක් පාවිච්චි කරන්න.